නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එතකොට අද අපිට තියෙන්නේ දෙවෙනි පාදය නවවෙනි පාඩම. දැන් ඇතෙක් කරගෙන ක්‍රමේ වෙනස ඉස්සල අපට ආවේ එක එක චෛතසිකයක් අරගෙන ඒ චෛතසිකයක් වැඩ කරන සිත් ගාන දැක්කුවා. දැන් අපට තියෙන ඊළඟට එක එක සිතක ඉදිරි චෛතසික ගාන දැක්වීම. දැන් මේවා ඉතාම පරිස්සමෙන් ඉගෙනගත යුතු වෙනවා. මොකද හේතුව අපට ධම්ම සංගණ විභංග ආදීට යනකොට මේ දැනුම තියෙනවා නම් හරි පහසුවෙන් ඉස්සරහට යන්නට පුළුවන්. තමන්ටම තේරෙනවා, තමන් සෑහීමක් ලබනවා, හොඳ තේරුමක් එනවා කියලා තමන්ටම දැනෙනවා. එම නිසා මේ පාඩම් ඉතා වැදගත්. මොකද දැන් අපට මේ චන්ද්‍රිකාවෙන් පස්සේ මාතෘකා ස්වරූප කියලා කොටසක් තියෙනවා. ඒ මාතෘකා ස්වරූප හරි ලේසි මේ ටික හරියට කරගෙන ගියොත් එහෙම. ඒ කියන්නේ ගලප ගන්න එක, ආදේශ කරගන්න එක විතරයි තියෙන්නේ. අමුතුවෙන් ගැඹුරක් ඇත්තෙම නැහැ කියලා තමන්ට තේරෙනවා. කොහොම සුළු දෙයක් තමයි ආ එකතු වෙන්නට තියෙන්නේ. මේ නිසා දැන් සාමාන්‍යයෙන් ගණන් පාඩමක ආකෘතිය ගන්නවා මේ හරියේදී. ඒ කියන්නේ කවුරුත් භය වෙන්නට එපා. ඉතින් ගණන් අපි ඕන තරම් කරලා තියෙනවා. එකාතකින් බලනකොට පින්වතුනි අර අපි ඉගෙනගෙන තියෙන ජ්‍යාමිතිය වාගේ පාඩම් එක සලකනකොට මේ 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 පාඩම් එච්චරම ගැඹුරු නැහැ. මේ අභිධර්ම පාඩම එච්චරම ගැඹුරු නැහැ. මොකද මේ සුතමේ අවස්ථාව, චින්තාමේ අවස්ථාව කියලා කියන්නේ ලොක ගොඩක් ගැඹුරු නැහැ. විශේෂයෙන් සුතමේ අවස්ථාව අර භාවනාමේ අවස්ථාවට ගියාට පස්සේ මේ චිත්තචෛසිකාදී රූපාදී අනිත්‍ය දුක්ඛනාත්ම ගවේෂණේ අමාරු. ඒ නිසා මේ හරි හැම ලොකු අමාරුවක් නැහැ. උනන්දුව තියෙනවා නම්, උද්‍යෝගයේ තියෙනවා නම් තම තමට කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දැන් අපි අද ලෝකෝත්තර සිත්ති යෙදෙන චෛතසික, මං හිතන්නේ හැම පින්වතුන් ළඟම පොතක් තියාගෙන ඇති, අනිවාර්යෙන් තියාගත යුතු වෙනවා. ලෝකෝත්තර සිත්ති යෙදෙන චෛතසික සංක්ෂේප වශයෙන් ලෝකෝත්තර සිත් 8ක්ද විස්තර වශයෙන් 40ක්ද තියෙනවා කියලා අපේ චිත්ත පාදයේදී පාඩම් අංක තියෙන, අමතක නම් බලාගන්න. 20 පාඩම සහ 21 පාඩම, 28 පාඩම කියන මෙවුවාගේදී අපට විස්තර කරලා දුන්නා. ඒ මේ විස්තර වශයෙන් 40ක් එන්නේ ධ්‍යාන ක්‍රමයට ලෝකෝත්තර සිත් බෙදිලා යන නිසා කියලා අපට කියලා දුන්නා. ධ්‍යාන 5යි, ලෝකෝත්තර සිත් 8යි. ඒක ඇතර 8 × 5 40යි. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පංචම කියන ඕනම ධ්‍යානයකට සමවැදිලා ඉඳලා එයින් නැගිටලා ඒකාග්‍රතාවයෙන් විදර්ශනා කරලා සෝවාන් වෙන්නත් පුළුවන්, සකෘදාගාමී වෙන්නත් පුළුවන්, අනාගාමී වෙන්නත් පුළුවන්, රහත් වෙන්නත් පුළුවන්. ඉතින් ඵලයත් එහා සමාන වේදෙනවා. එතකොට තමයි ලෝකෝත්තර සිත් 8 මේ 40ක් බවට පත් වුනේ. ඊළඟට කියනවා ඒ සංක්ෂිප්ත ක්‍රමය. සංක්ෂිප්ත ක්‍රමය කියලා කියන්නේ අර ලෝකෝත්තර සිත් 8 ක්‍රමය. සංක්ෂිප්ත ක්‍රමය ශුෂ්ක විදර්ශකයාගේද විස්තර ක්‍රමය සමතයානිකයාගේද වශයෙන්. ඉතින් ඔතන කාරණයක් තියෙනවා කියන්නට. ඔය ශුෂ්ක විදර්ශක කියලා කියනකොට ධ්‍යාන නැතුව විදර්ශනා කරලා මාර්ගඵල ලබන කෙනා මෙන්ම ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යාන සහිතව මාර්ගඵල ලබන කෙනාත් ඇතුළත් වෙනවා. සමතයානික කියලා කියනකොට අෂ්ටසමාපatti ලාභී වෙනවා. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන සියල්ල සහිතව මාර්ගඵල අධිගමනය කරන කෙනා තමයි සමතයානික කියලා අදහස් කරන්නේ. මේ මතකයත් යන්තමට හිතේ කොනක තියාගන්න. සුෂ්ක විදර්ශකයාගේ වුවත් ලෝකෝත්තර සිත් ප්‍රථම අධ්‍යානික ලෝකෝත්තර සිත් හා සමානවම උපදිනේ. ඒකට හේතුව තමයි ප්‍රථම අධ්‍යානයට සමාන සමාධියක් නැත්නම් තීක්ෂණ වශයෙන් විදර්ශනා නුවණ වැඩෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන මට්ටමට අපි නිතරම ඔබට කියනවා සමාහිතෝ භික්ඛවේ අතෝ භූතං පජානාති කියලා. තැන්පත් වුණාට පස්සේ තමයි යථාර්ථයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙමනම් ඒ විදිහට මෙන්න අපට විස්තරය කරගෙන. එබැවින් විස්තර ක්‍රමයේ සිත්වල චෛතසික දැක්වූ කල්ලි සංක්ෂිප්ත ක්‍රමයේ සිත්වල චෛතසික දැක්ුණා නම් වේ කියලා කියනවා.
එතකොට විස්තර වශයෙන් කියනකොට ඒකට අන්තර්ගතයි ඉති කෙටි ක්‍රමය නිසා මේක කියනවා විස්තර වශයෙන් කියන ක්‍රමයකනේ සිත් 40 ක්‍රමයට විස්තර කරන්නම් කියලා කියන ලෝකෝත්තර සිත්වල චෛතසිකය දෙන ක්‍රමය ඊට පස්සේ සිත් 8 ක්‍රමයට සමන්ට ඒක අමාරුවක් වෙන්නේ නැහැ එතනින් අමුතු ඉගෙන ගන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ ඔන්න පළවෙනි එක ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8කි. දැන් අමතකනම් චිත්තපාද 28 වෙනි පාඩම බලනු කියලා තියෙනවා. එන්නේ සිත් 8. ඒ සිත් 8 මොනවද? තවම ආවර්ජනය කරගන්න. විතක්ක, විචාර, පීති, සුඛේකග්ගතා සහිත සෝතාපට්ටි මග්ග චිත්තය. විතක්ක, විචාර, පීති, සුඛේකග්ගතා සහිත සෝතාපට්ටි ඵල චිත්තය. විචාර පීති සුඛේකාග්‍රතා සහිත සකදාගාමි මග්ගචිත්තය විචාර පීති සුඛේකාග්‍රතා සහිත සකදාගාමි ඵලචිත්තය පීති සුඛේකාග්‍රතා සහිත ෘත්‍ය ධාන සෝතාපට්ටි මග්ගචිත්තය පීති සුඛේකාග්‍රතා සහිත ෘත්‍ය ධාන සෝතාපට්ටි මග්ගචිත්තය සුඛේකාග්‍රතා සහිත සෝතාපට්ටි මග්ගචිත්තය සුඛේකාග්‍රතා සහිත සෝතාපට්ටි ඵලචිත්තය ඒ විදිහටම උපේක්ඛේකාග්‍රතා සහිත සෝතාපට්ටි මග්ගචිත්තය උපේක්ඛේකාග්‍රතා සහිත සෝතාපට්ටි ඵලචිත්තය කියලා බෙදලා යනවා. එතකොට ඒ විදිහට සෝවාන් සිත්තික බෙදලා යනවා. සකෘදාගාමි සිත්තිකත් බෙදලා යනවා. අනාගාමි සිත්තික අරහත් සිත්. සතම ධ්‍යානයේ සම්බන්ධයෙන් එන සිත්. ප්‍රථම ධ්‍යානයේ සම්බන්ධ මම හිතන්නේ මට පැකිලීමක් සිද්ධ වුණා. ප්‍රථම ධ්‍යානයේ සම්බන්ධ කරලා ගත්තර ප්‍රථම ධ්‍යානෙට සම්බන්ධ වෙච්ච සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඒ සිත් ටික මෙතන ගන්න මම හිතන ඔබට කියවුණා මම දෙවෙනි ඉවත් සම්බන්ධ කරලා ප්‍රථම අධ්‍යයනයට සම්බන්ධ කරලා ගතතර විතක්ක විචාර පීති සුඛේකග්ගතා සහිත සෝතාපට්ටි මග්ගචිත්තේ විතක්ක විචාර පීති සුඛේකග්ගතා සහිත සෝතාපට්ටි ඵලචිත්තේ විතක්ක විචාර පීති සුඛේකග්ගතා සහිත සකදාගාමි මග්ගචිත්තේ විතක්ක විචාර පීති සුඛේකග්ගතා සහිත සකදාගාමි ඵලචිත්තේ විතක්ක විචාර පීති සුඛේකග්ගතා සහිත අනාගාමි මග්ගචිත්තේ විතක්ක විචාර පීති සුඛේකග්ගතා සහිත අනාගාමි ඵලචිත්තේ විතක්ක විචාර පීති සුඛේකග්ගතා සහිත අරහත මග්ගචිත්තය විතක්ක විචාර පීති සුඛේකග්ගතා සහිත අරහත ඵලචිත්තය එතන මුලින් කියපේ කමතක කරලා දාලා දෙවෙනි අවස්ථාව ගන්නට එතකොට මෙන්න මේ කියන සිත් 8 එතකොට ප්‍රථම ධ්‍යාන චිත්ත සමාධි යුක්තයි ඒකේ වැඩ කරන චෛතසික ටික තමයි මෙතන මේ කනෝන්න බලන්න දැන් ඕන්න ඔබට අපි කිව්වා මේ චෛතසික වලට යෙදිච්ච චෛතසික ගුණ වශයෙන් සංචිත වශයෙන් යෙදෙනවට විශේෂ නම් ලැබුණා. ඕන්න වල අන්‍ය සමාන ධාතුන. දැන් ඔබට කියන්නේ නැහැ මේ සර්වචිත සාධාරණ චෛතසික 7ක් ප්‍රකීර්ණක චෛතසික 6ක් එහෙම කියන්නේ නැහැ දැන්. අන්න ඒ ටිකට එකට දාගන අන්‍ය සමාන චෛතසික ධාතුන අන්‍ය සමාන චෛතසික ධාතුන කියන්නේ අර කියපු ටික තමයි. අපමඤ්ඤා දෙක හැර සෝමන 23. අපට දැන් සෝමන චෛතසික 25ක් කියවා. මොනවද? සද්දා සති, හිරියෝත්පාදී වශයෙන් එතන චෛතසික 19ක්. ඒකට එකතු වුණා විරති 3. ඊළඟට අපමඤ්ඤා 2. ඊළඟට ප්‍රඥා. ඒතර මේකෙදි කියන ඒ 25ෙන් මේ අපමාඤ්ඤා හැර සේසු චෛතසික 23. ඒ වගේම එතකොට දැන් 23යි 13යි. 23යි 13යි 36යි. මෙන්න මේ කියන චෛතසික 36 දෙනවා. මොකේද? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගසිත 4 සහ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලසිත 4 ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත වුණු ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 කියන්නේ එකට තමයි. ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 කියන්නේ එකට. ඒ 8 යෙදෙන චෛතසික 36ක්. ඊළඟට ဒုတိය ධ්‍යාන සිත් 8ක්. දැන් ඒකේ අමුතුවෙන් ඔබට අමුතුවෙන්
ලොකෝට හිතන්න දෙයක් නෑ. දෙති අධ්‍යාන ලෝකෝත්තර සිත් අට කියලා කියන්නේ විචාර පීති සුඛේ කග්ගතා සහිත සෝතාපට්ටි මග්ගචිත්තය. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත සෝතාපට්ටි ඵලචිත්තය. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත සකදාගාමි මග්ගචිත්තය. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත සකදාගාමි ඵලචිත්තය. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත අනාගාමි මග්ගචිත්තය. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත අනාගාමි ඵලචිත්තය. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත අරහත් ඵලචිත්තය. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත අරහත් මග්ගචිත්තේ ඵලචිත්තය. පළවෙනි මග්ගචිත්තේ විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත අරහත් මග්ගචිත්තේ විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත අරහත් ඵලචිත්තය. එතකොට ඊකට වන් ප්‍රථම නිදිතිය ධානය කියලා දාගන්න. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත ද්විතිය ධානික සෝතාපට්ටි මග්ගචිත්තේ සෝතාපට්ටි ඵලචිත්තේ විදිහට දාගන්න. විතක්ක විචාර පීති සුඛේ කග්ගතා සහිත කියලා ගත්තාට පස්සේ මත් අපි දන්නවා ද්විතිය ධානය සම්ප්‍රයුක්තයි කියලා. විතක්ක විචාර කියලා ගත්තොත් ප්‍රථම ධානය හා සම්බන්ධයි. විචාර පීති සුඛේ කග්ගතා සහිත කියලා ගත්තාට පස්සේ කීවත් නොකීවත් අපි දන්න එක ද්විතිය ධානය ගැනයි කියන්නේ කියලා. එතකොට මේකේ ඔන්න ද්විතිය ධ්‍යාන ලෝකෝත්තර සිත් අට. දැන් ඔබට එකපාරට මතක් වෙල දැන් මම මේ අර පුනරාවර්ජනයක් ඔබට කරන්නේ. එහෙනම් ඔබට එකපාරට මතක් වෙලා එන්නට ඕනේ මේ හවල් සිත් ටික ගැන තමයි මේ කියන්නේ කියලා. එහි විතර්කයේ හැර ඔන්න බලන්න විතර්කයේ අයින් කරනවා. ඒ කියන්නේ අනිත් සමාන චෛතසික වලින් එකක් අඩු කරනවා. ප්‍රකීර්ණක චෛතසික 6න් එකක් අඩු වෙනවා. එතකොට 12යි. අනිත් සමාන 12ද ප්‍රථම ධ්‍යානයට කියූපු අර සෝබන 23. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. අප්‍රමාණ්‍ය දෙක හැර. මේකේ අපට ඕන පොඩි කොටසක් මම අවසානයේ කියන්න එක තියාගත්තේ. මේ අප්‍රමාණ්‍ය දෙක ලෝකෝත්තර සිත්තර වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව අප්‍රමාණ්‍ය කියලා කරුණා මුදිතා දෙක. කරුණා මුදිතා දෙකට අරමුණු වෙන්නේ දුකටපත් වෙලා ඉන්න සත්වයන් සහ සැපතටපත් වෙලා ඉන්න සත්වයන් පමණමයි. දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. ඒක හතරක් තියෙනවනේ අපට. දැන් ඒ හතරෙන් ඒතර දෙකක් තමයි අයින් වෙන්නේ. මොකද මෛත්‍රිය කියලා කියන්නේ අද්වේෂය. ඒකට අර සියලු සත්වයෝ හිතවත් මැදහත් අහිතවත් සියලු සත්වයෝ එකෙන් අරමුණු කරන්නත් පුළුවන් ඒ මෛත්‍රිය කියන එකට අදෝෂයට අදෝෂයේ සාමාන්‍ය චෛතසිකයක් වශයෙන් වැඩ කරන සාමාන්‍ය සිතක මේ ලෝකෝත්තර ධර්ම අරමුණු කරන්නත් පුළුවන්. මොකද සෝබන සාධාරණ කියලා ඔබට එතන වින්නවාදීමක් අපට කළා. අපි ඔබට කළා. ඊළඟට උපේක්ෂා. උපේක්ෂා කියන එක උපේක්ෂාවට අර විදිහට මධ්‍යස්ථත්වයෙන් අරමුණු කරන්නත් පුළුවන්. උපේක්ෂාව తත්‍ර මධ්‍යතතාව කියලා ඔබට මතකයි සෝබන චෛතසිකවල චෛතසිකයක් ආවා. ඒ නිසා උපේක්ෂාවෙන් සත්වේ අරමුණු කරන්නත් පුළුවන්. මෛත්‍රියෙන් හෙවත් අද්වේෂයෙන් සත්වයෙන් අරමුණු කරන්නත් පුළුවන්. මේ කියන පරමාර්ථ ධර්ම අරමුණු කරන්නත් පුළුවන්. සාමාන්‍ය කුසලයක් කරනකොට ඒ අරමුණු කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා නමුත් කරුණාමුදිතා දෙකට කෙලීම අරමුණු වෙන්නේ සත්වය පමණයි. දුකටපත් වෙලා ඉන්න සත්වයින් සැපත සැපවත් වෙලා ඉන්න සත්වයින් කරුණා භාවනාවට මුදිතා භාවනාවට. ඒ නිසා ඒකයි ඒ දෙක අපමණ්‍ය දෙක හැම ලෝකෝත්තර සිතක මෙදෙන චෛතසික ගන්නකොට අයින් කරලා ඉවත් කරලා දාන්නේ. දැන් ඔබට මේවා පාඩම් නැත්නම් අනිවාර්යෙන් මතක නැත්නම් ඒ පෙර පාඩම් බලා ගන්න. මම ඔබට කියලා දීලා තියෙනවා. මට කියලා දෙන්නට පුළුවන්. මට තේරුම් කරලා දෙන්නට පුළුවන්. හැබැයි ඔබට තේරුම් කරවන්නට බෑ. තේරුම් කරන්නට පුළුවන් තේරුම් කරවන්නට බෑ. ඊළඟට බලන්න තතියජ්ජාන ලෝකෝත්තර සිත් 8යි. තතියජ්ජාන ලෝකෝත්තර සිත් 8යි. ඒ කියන්නේ පීති සුඛේ කග්ගතා සහිත සෝතාපට්ටි මග්ගචිත්තේ. පීතිසුඛේ කග්ගතා සහිත සෝතාපට්ටි ඵලචිත්තේ. පීතිසුඛේ කග්ගතා සහිත සකදාගාමි මග්ගචිත්තේ. පීතිසුඛේ කග්ගතා සහිත සකදාගාමි ඵලචිත්තේ. පීතිසුඛේ කග්ගතා සහිත අනාගාමි මග්ගචිත්තේ. පීතිසුඛේ කග්ගතා සහිත අනාගාමි ඵලචිත්තේ. පීතිසුඛේ කග්ගතා සහිත අරහත් මග්ගචිත්තේ. පීතිසුඛේ කග්ගතා සහිත අරහත් ඵලචිත්තේ. සත්‍ය ඥාන කෙරෙහි කොන්න දාගන්න. පීතිසුඛේ කග්ගතා සහිත තතියජ්ජාන සෝතාපට්ටි මග්ග
චිත්තය පීති සුති කක්ගතා සහිත සති අජ්‍යාන පල චිත්තය විදි අනිත්තිකටත් දාගන්න පුරාගත්න. එතකොට ඒසිත් අටයිතකොට මාර්ගසිත අතරයි පලසිත් අතරයි. ඒ විතාරක විචාර හැර සෙසු අනන්න එක දෙකක් අඩු නමකද ප්‍රථම දවිතිය ්‍යාන පහු කරනකොට විතාරකයයි විචාරය දෙකම නැතිෙන. නිසා විතාර්කයයි විචාරය දෙකම අඩුවෙන. අපි දැන් ධ්‍යානකර කියනකොටත් බටහම කියවන් තලවිනයක විතාර්ක විතාක විචාර පීත සුක එකක් ගතා කියීව සිති අධ්‍යානටනට ඒකිවෙන විචාර පීති සුක එකක් ගතා කියල කියව. එතකට තුන්න්නේ ධ්‍යානට එනකොට දෙකම කියවෙන පීති සුක එකක් ගතා කියන අර දෙක වර්ජනය වෙනවා. එතකොට අනේ සමාන එකොළහයි එකන් ප්‍රකීණ චෛතසික හය දෙකක් අඩුවෙනවා. එක කරුණාට පස්සේ අතන සරජෙන් සාධාරණ හතයි මේ හතරයි එකොළොහයි. එලාට සෝබන චෛතසිකාර කියන විසිතුනයි එක අපමඥා දෙක හැර අනිත්‍ය ඔක්කොම වැඩ කරන. එතකොට ලෝකෝත්තර තෘතිය ධ්‍යාන සිත් අටේ වැඩ කරන්නේ චෛතසික 34. බලන්න ගානට එක එක අඩු වෙන. පළවෙනි ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත ලෝකෝත්තර සිත් අටේ චෛතසික 34යි 36යි දෙතිය අධ්‍යාන ලෝකෝත්තර සිත් අටේ 35යි ඊළඟට තෘතිය අධ්‍යාන ලෝකෝත්තර සිත් අටේ චෛතසික 34යි. ඊළඟට චතුත්ථ ධ්‍යාන ලෝකෝත්තර සිත් අටයි එකක්ද මම හිතන්නේ මේක ආයෙ මම කියන්න ඕනේ ඔබට අර විදිහට සුඛේකාග්ගතා සහිත චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ සුඛේකාග්ගතා සහිත චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ සුඛේකාග්ගතා සහිත පංච සකදාගාමි මග්ග චිත්තේ සුඛේකාග්ගතා සහිත සකදාගාමි ඵල චිත්තේ සුඛේකාග්ගතා සහිත චතුත්ථ ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ එවැගේම ඵල චිත්තේ සුඛේකාග්ගතා සහිත චතුත්ථ ධ්‍යාන අරහත් මග්ග චිත්තේ එවැගේම ඵල චිත්තේ. සිත් අට කියන ඒ විතර්කයක් නෑ විචාරයක් නෑ ප්‍රීතියක් නෑ ඒ චෛතසික තුනම අයින්ගෙනවා. එතකොට අනි සමාන 10යි කියන්නේ ප්‍රකීණක චෛතසික වලින් තුනක්ම අඩු වෙලා යනවා. සර්වචින් සාධාරණ 7යි එකට එකතු වෙනවා ඒ ප්‍රකීණක ඉතුරු වෙච්ච 3. එතකොට එතන 10යි ඊළඟට අර සෝබන 23 වෙනසක් වෙන්නේ නැහැ. එතකොට 33යි. 33. චතුත්ථ ධානයෙහි විතර්ක විචාර ප්‍රීති නොයදෙන බව සරලම කියවන්නේ කියලා මතක තියාගන්නයි කියනවා. පංචම ධාන ලෝකෝත්තර සිත් 8යි. ඒකේ විතර්කත් නැහැ, විචාරත් නැහැ, ප්‍රීතියත් නැහැ. ඒ චෛතසික ටික තමයි අඩු වෙන්නේ. ඒක කියනවා සුඛ වෙනුවට උපේක්ෂාව. එතකොට අපි දන්නවා චතුර්ථ ධානයේ තියෙන උපේක්ඛාගමේ චතුර්ථ ධානයේ තියෙන සුඛ ඒකාග්‍රත පංචම ධානයේ උපේක්ඛ ඒකාග්‍රත. එතකොට සුඛය කියලා කියවත් ඒ වේදනා චෛතසිකෙමයි, උපේක්ෂාව කියලා කියවත් වේදනා චෛතසිකෙමයි. එනිසා චෛතසික මාරුවීමක් වෙනවා, චෛතසික වල අඩු වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ වාගේ ප්‍රථම ද්විතීය තෘතීය වාගේ වෙනසක් වෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානයේ ද්විතීය ධ්‍යානයේ තෘතීය ධ්‍යාන වල වෙනසක් වෙනවා, චෛතසික අඩු වෙනවා. චතුර්ථ ධ්‍යානයටයි පංචම ධ්‍යානයටයි එනකොට වේදනාව චතුර්ථ ධ්‍යාන සිටි වැඩ කරනවා සුඛ වේදනාව, පංචම ධ්‍යාන සිටි වැඩ කරනවා උපේක්ෂා වේදනාව. චෛතසික වශයෙන් මාරුවීමක් වෙනවා, හැබැයි වේදනාවේ මාරුවීමක් වෙනවා, හැබැයි චෛතසික වල අඩු වැඩි වීම වශයෙන් වෙනසක් වෙන්නේ නැත. ලකට මොන බලන්නේ ඒක කියනවා ඒක වැඩ කරන්නේ නැති චෛතසික. ඒක කියනවා සුඛ වේදනාව වෙනකොට ප්‍රේක්ෂාව ගින සෙසු අනි සමාන 10ද ප්‍රථම අධ්‍යයනයට කී සෝබන 23ද කියන චෛතසික 33ක් යදේ කියලා කියනවා. එතකොට චෛතසික වශයෙන් වේදනාව තියෙනවා, වේදනාව නැති වෙන්නේ නැහැ, වේදනාව මාරු වෙනවා. චතුර්ථ අධ්‍යයනයේ සුඛ වේදනාව, පංචම අධ්‍යයනයේ ප්‍රේක්ෂා වේදනාව. එතකොට චෛතසික වැඩ කරන්නේ පංචම අධ්‍යයන ලෝකෝත්තර සිත් අටේ වැඩ කරන්නේ අර විදිහට උපේක්ෂා එකග්ගතා සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තය. උපේක්ෂා එකග්ගතා සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තය. උපේක්ෂා එකග්ගතා සහිත සකදාගාමි මග්ග චිත්තය.
උපේක්ඛේ කග්ගතා සහිත පච්චමග්ඥානික සකදාගාමි ඵල චිත්තය. උපේක්ඛේ කග්ගතා සහිත පංචමග්ඥාන සෝතාපන්න අනාගාමි මග්ග චිත්තය වගේම ඵල චිත්තය. උපේක්ඛේ කග්ගතා සහිත අරහත් මග්ග චිත්තය වගේම ඵල චිත්තය. පංචමග්ඥාන කියන එක සම්බන්ධ කර ගන්ටෙක් ගත්තේ නැහැ කියලා ගැටලුවක් නැහැ. මොකද අපි උපේක්ඛේ කග්ගතා කියපු ගමන් කවුරුත් දන්නවා ඒ කියන්නේ පංචමග්ඥානි කියනයි. ඔන්න ඔය විදිහට ඒකේ චෛතසිකත 33ක් යෙදෙනවා. චෛතසික අඩු වැඩිවීමක් වෙන්නේ චතුර්ථ අධ්‍යානයේ තිබුණු චතුර්ථ අධ්‍යාන ලෝකෝත්තර සිත අටේ තිබුණු සුඛ වේදනාව වෙනුවට පංචම අධ්‍යාන ලෝකෝත්තර සිත අටේ මාරු වීමක් වෙනවා ප්‍රේක්ෂා වේදනාව. පංචක ණය චතුස්ක ණයයි ධ්‍යාන ක්‍රම දෙකකි. පංචක ණය චතුස්ක ණය අංගවට කියලා දීලා තම මුලින්ම අපි පාඩම් කියනකොට පංචක ණය කියලා කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම අධ්‍යානයි. විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීයි අධ්‍යානයි. පීති සුඛ ඒකාග්‍රතා සහිත තෘතීයි අධ්‍යානයි. සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ අධ්‍යානයි. උපේක්ඛේ ඒකාග්‍රතා සහිත පංචම අධ්‍යානයි. කුසල වශයෙන් විපාක වශයෙන් ක්‍රියා වශයෙන් බෙදিলা යන්න. තොරක චතුස ක්‍රමයට එනකොට එන්නේ ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥාවට සම්බන්ධ කරලා විශේෂ ප්‍රඥාවක් තියෙන කෙනා ධ්‍යාන ලබනකොට එන ඉක්මන් ක්‍රමවේදී. හරියට පඩිපෙලක් නැගගෙන යනකොට දක්ෂයට පුළුවන් පඩිපෙලක් මාරු කර කර පඩිපෙලක් මාරු කර කර පැනලා යන්නට පුළුවන් උඩට යනකොට. අර පඩිපෙලක් ගානේ කකුල් තිතියන්න අවශ්‍ය කරන්නේ දක්ෂයට පුළුවන් පුරුදුනාට පස්සේ එහෙම යන්න පුළුවන්. ඒ වගේ තමයි හොඳට චිත්ත සමාධිය සසර දියුණු කරලා මේ ජීවිතය දියුණු කරලා තියෙන කෙනෙකුට ඒකෙන යම් ධානයකට නොගොස් එකපාරටම අනිත් ඉදිරි ධානයට යෑමේ හැකියාවක් තියෙනවා. ඒක හරියට අර භාග්‍යතුන් වහන්සේට පූර්ව නිවාස ඥානයෙන් ඒ සතිය මහා ඉහළටම දියුණු වෙලා තියෙන නිසා සම්මර්ථන ඉහළටම උපරිමයට දියුණු වෙලා තියෙන නිසා භාග්‍යතුන් වහන්සේට කෙනෙකුගේ අතීත ජීවිත බලනකොට භවයෙන් භවයට යන්ට අවශ්‍ය කරන්නේ. ඕනම් භාග්‍යතුන් වහන්සේට භව 10න් 10ට බලන් හිටුනොත් එහෙමත් බැලියකි. භව 10න් 10ට ඒත් පුළුවන්. භව ලක්ෂෙන් ලක්ෂ ඒත් පුළුවන්. භව කෝටියෙන් කෝටි ඒත් පුළුවන්. භව අසංකේ ඕන විදිහකට පුළුවන්. ඒවන් අනේකේපි සංවට්ටකප්පේ විවට්ටකප්පේ සංවට්ට විවට්ටකප්පේ අනුසර කියලා අර ධර්මයේ සඳහන් වෙන්නේ. කල්ප ගණන්. සංවට්ට විවට්ට ආදී කල්ප ගණන් දකින්නට පුළුවන් භාග්‍යතුන් වහන්සේට. එතකොට මෙතනදී දැන් ඒ වගේ තමයි මෙතනත් මේ කියන්නේ. මෙතන කියන්නේ දැන් මන්දපාඥා විතර ඇත්තටම මන්දපාඥය කියලා කියන්නේ මන්ද බුද්ධිකේ කියන එක හැම නෙවෙයි සාපේක්ෂ වශයෙන්. සාපේක්ෂ වශයෙන් හිත සමාධිය ප්‍රඥාව ඉහළ තියෙන කෙනාට සාපේක්ෂව එකක් අඩුයි කියන එක. ඉතින් ඒ වගේ කෙනාට තමයි පංච ක්‍රමයට ධ්‍යාන ලැබීම සිද්ධ වෙන්නේ. තීක්ෂණ ප්‍රඥාවක් තියෙන කෙනාට අර කෙනාට වඩා සාපේක්ෂව වැඩි සමාධියක් සතියක් නුවණක් තියෙන කෙනාට සසර පුරුදු කරලා තියෙන කෙනාට අර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම අධ්‍යානෙ ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීයි අධ්‍යානෙ කියනකොට ඒ කෙනාට තෘතීයි අධ්‍යානෙට එනකොට විතර්කයක් නැති කරලා එකපාරටම පුළුවන්කම තියෙනවා. එතකොට විතර්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම අධ්‍යානෙ පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීයි ධ්‍යානය කියලා ගන්න පුළුවන්. පීති සුඛ ඒකාග්‍රතා සහිත. එතකොට සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන. උපේක්ඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධ්‍යාන. ආන්න එකයි චතුස්ක ක්‍රමය කියලා. ඉතින් පංච ක්‍රමය චතුස්ක ක්‍රමය කියලා දාස් කරන්නේ ඒකයි. ඒන් පංචක ණය මන්ද ප්‍රඥාගේ වශයෙන්ද චතුස්ක ණය තීක්ෂණ ප්‍රඥාගේ වශයෙන්ද වදාළේ කියලා අර මම කියපු එක තමයි කියන්නේ. චිත්තපාදෙහි සහ මෙහි හා පංචක ණය දැක්විනි. මොකද අභිධර්මයේ විශේෂයෙන්ම පංචක ණය ක්‍රමයට තමයි කියන්නේ. විතර්ක විචාර දෙකම එක විට දුරු කරන්නේ චතුස්ක ණයෙන් ධානලාභී වේ කියලා. ඒ කියන්නේ එතකොට විතක්ක විචාර දෙකම නැයි පීති සුඛ ඒකාග්‍රතා සල් ද්විතීයි පීති සුඛය පළවෙනි ධානයේන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සත් ප්‍රථම ධානයේ දෙවෙනි ධානයේ එන්නේ විතක්ක විචාර දෙකම අයින් කරලා පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීයි ධානයේ විදියට.
එවිට විතක්ක විචාර ඔයකෙන් විතක්ක විචාර පීතිසුඛේකග්ගතා සහිතම් පඨමං ඥානං පඨමඥාන පීතිසුඛේකග්ගතා සහිත ဒုတိယඥාන සුඛේකග්ගතා සහිත තတိယඥාන උපේකේකග්ගතා සහිත චතුත්ථඥාන ඔය මං හිතපේක මම මේ කල්ලතු පොත බලලා නෙවෙයි ඉතින් පරම දැන මේ මතකයෙන් ඔය කිව්වේ සූත්‍ර පිටකෙහිම මේ චතුෂ්ක ණය ආයේ කියලා සූත්‍ර පිටකේ බොහෝ සෙයින් තියෙන්නේ ওই චතුෂ්ක ක්‍රමයක තියෙනවා. ඊළඟට මේකේ බලන්න ඕන ඔබට පහසුවක් සලසනවා. දැන් මේ චෛතසික මේක නිකන් ගණන් පාඩමක් වගේ කියලා මම කියවනේ. දැන් ඔබට පහසුවක් සලසනවා අනුරුද්ධාචාර්යයන් වහන්සේ ඒ සිත්තර වැඩ කරන චෛතසික ලෝකෝත්තර සිත්තර වැඩ කරන චෛතසික මතක තියාගන්නට. චත්තින්ස ප්‍රථම ධාන ලෝකෝත්තර සිත් අටේ වැඩ කරන චෛතසික 36යි. පංචතින්ස ද්විතීයික ධ්‍යාන ලෝකෝත්තර සිත් 30 ලෝකෝත්තර සිත් 8 වැඩ කරන චෛතසික 35යි චතුත්ථින්ස තෘතීයික ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 වැඩ කරන චෛතසික 34යි තෙත්ථින්ස ද්වය 33 ගානේ දෙකක වැඩ කරනවා ලෝකෝත්තර චතුර්ථ ධ්‍යාන සිත් 8 සහ පංචම ධ්‍යාන සිත් 8 යතහක්කම පිළිවෙලින් අනුත්තරේ ලෝකෝත්තර සිත්වල පංචදා ඨිතා චෛතසිකයේදීම පස් ආකාරයකින් පිහිටා සිටිනවා. ඊළඟට බලන්න මේකේ ප්‍රශ්න ටිකක් ඔබට තියෙනවා. ප්‍රශ්න අමාරුවක් නෑ ප්‍රශ්න හරි ලේසි. පුදා ඉස්සලා පාරමංසාරයෙන් ඉතියි. මේකේ චෛතසික ටික යෙදෙන ආකාරය තේරුම් ගන්න පුළුවන් ඇති නේද මං ගාථාව කියපු විදියට. චත්තිංශ කියන්නේ 36යි, පංචතිංශ කියලා කියන්නේ 35යි, චතුත්තිංශ කියලා කියන්නේ 34යි. තෙත්ින්ස කියලා කියන්නේ 33යි. නැවත කියලා දෙන්නම් එහෙනම්. ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 චෛතසික 36යි. මතක තියාගන්න. යදිච්ච ක්‍රමී මතකයිනේ. අන්දි සමාන 13යි. සෝබණ චෛතසික වලින් අපමඤ්ඤා දෙක හැර අනිත් 23යි. 23යි 13යි 36යි. පංචතින්ස ඒ කියන්නේ ද්විතීයික ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. ඒකේ දෙන්නේ අර අනිත් සමාන වලින් එකක් අයින් වෙනවා විතර්කය. එතකොට එතන 13, එතන 12යි. 12යි අතන සෝබන වල 23යි. එතකොට 35යි. ලෝකෝත්තර සිත් 8ට මේ 35 පොදි. චතුත්ථින්ස තෘතිය ධ්‍යාන. එතන එනකොට විතර්ක ਵਿਚාර දෙකම අයින් වෙනවා. එතකොට අතන 11යි තියෙන 11යි. එතන 23යි. එතකොට 34යි. තෙත්ථින්ස එතෙන් දෙනකොට අඩු වෙනවා විතක්ක ਵਿਚාර පීටි තුනක් අඩු වෙනවා විතක්ක ਵਿਚාර පීටි තුනක් අඩු වෙනවා ඊට පස්සේ ඒකේ චතුර්ථ අධ්‍යාන සහ පංචම අධ්‍යාන ලෝකෝත්තර සිත් 8 16ක් වෙනවනේ ඒ 16 වැඩ කරන්නේ ඔබට අපි කියලා දුන්නා චතුර්ථ අධ්‍යාන වෙනකොට චෛතසික වලත් පංචම අධ්‍යාන වෙනකොට චෛතසික වලත් මේ ලෝකෝත්තර සිත් 8 චෛතසික වල යෙදීන වෙනසක් වෙන්නේ නැහැ චතුර්ථ ධ්‍යානයේ සුඛ වේදනාව පංචම ධ්‍යානයේ ඒ විකල්ප එකට විකල්ප වශයෙන් උපේක්ෂා වේදනාව. ඉතින් අනුත්තරේ ලෝකෝත්තර සිත්වල සිත් කොටසේ පංචදා පස් ආකාරයෙන් යථාක්‍රම ඔය 36 35 34 33 කියන මෙන්න මේ විදිහට පිළිවෙලින් පස් ආකාරයකින් මේක තෙත්ින්ස ද්වය කියලා කියන්නේ 33 ඒවා දෙකක් ඉති ඒවන් එකයි තෙත්ින්ස ද්වයන් ඉච්චේවන් කියන්නේ 33 ඒවා දෙකක් ඉති ඒවන් මෙසේ අනුත්තරේ ලෝකෝත්තර සිත් කොටසේ පංචදා පස් ආකාරයක යථාක්‍රම පිළිවෙලින් තිත වැඩ කරන තිතා සිටිය කියලා කියනවා. ඊළඟට ඔබට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒව නම් ඉතින් අමාරු ප්‍රශ්න නෙවෙයි. පාඩම කාන්තර සාවධානව වුණා නම් ඒව අමාරු ප්‍රශ්න නෙවෙයි. ප්‍රථම අධ්‍යාන ලෝකෝත්තර සිත් 8 චෛතසික කෙතෙක්ද? ඔව් කවරවුද? ඒකට උත්තර ටික දැන් මේ ආයෙ දුන්නනේ මම. ද්විතීයික අධ්‍යාන ලෝකෝත්තර සිත් 8 කෙතෙක් යෙදෙයිද? ඔව් කවරවුද? උත්තර දුන්නා.
තෘතිය අධ්‍යාන චතුත් අධ්‍යාන පංචම අධ්‍යාන පාඩම් පිළිබඳව නැවත අවර්ජනයක්න කරන්න ඔබ යහපතට ඇතන්නේ දැන් කියපු ආය ප්‍රශ්න හන්ට දෙයක් නෑ එකන ඔබ මේක නැවත නැවත කියවර තමයි මේ ප්‍රශ්නට උත්තරලිය යුතුවෙන්නේ දැම්මට තේරෙන නිසා මකට උත්තරලය යනික ඔමන කරන්න දෙප අමවරු වැටෙනවාමයි එනිසා දන්නවා වෙන්නට පුළුවන් හිත තහවුරු වෙන්නට මේ ප්‍රශ්නයට උත්තර ලියන්ට පොත බල බලනවේ පොත ඉස්සරල කියවන්න කියවලා ප්‍රශ්නයට උත්තර පොත නොබලා ලියන්න එතකොට මනසේ අම්ප්‍රමාණය පදිංචියෙනවා තැන්පත් වෙනවා ධ්‍යාන චතුස්කය සහ පංචකනය ඒගැනත් මං ඔබට විස්තර කළා කියන්න දෙයක් නැහැ ඊළඟට අපට කියන මහග්ගත සිත්තිය දෙන චෛතසික ඔය ටිකේ මොනවහරි ගැටලු තිබුණත් මං හිතර ඔබට ගැටලු නෙවෙයි තියෙන්නේ මතක තියා ගැනීමේ අමාරුකම ඇත්තේ සමහරලා ඒක මට කරවන්න බෑ ඒක මට කරවන්න බෑ මහග්ගත සිත්ති යෙදෙන චෛතසික ඔන්න බලන්න දැන් ඔන්න ලෝකෝත්තර සිත් කියන දෙයින මහග්ගත සිත් කියන දැන් මේවා කල්ැතුම් අපට කියලා දුන්නා මහග්ගත සිත් කියලා කිව්වේ රූපාවචර සිත් 15ටයි අරූපාවචර සිත් 12ටයි මහත් ආනිසංස නිසා ලෞකික වශයෙන් උපරිම ආනිසංස ලබා දෙන විපාක ලබා දෙන සිත් රූපාවචර අරූපාවචර සිත් මහග්ගත නම් වේ ඕන අමතක නම් බලන්න කියලා චිත්ත පාදයේහි හතරවෙනි පාඩම සියල්ල 27ක් වත් මෙහි කොටස් පහකට බෙදනු ලැබේ 27ක් තියෙනවානේ 15 12 27යි ඒ ටික කියන මේකේ කොටස් පහකට බෙදනවා සමානතා සලකලා යම් යම් සමානතා සලකලා පඨමාඥාන සිත් ဒုတိයඥාන සිත් තතියඥාන සිත් චතුත්ථඥාන සිත් පංචමඥාන සිත් කියලා ඔබට මතකද ප්‍රථම ධ්‍යාන සිත් තුනයි ද්විතිය ධ්‍යාන සිත් තුනයි චතුර්ථ ධ්‍යාන සිත් තුනයි තතිය ධ්‍යාන සිත් තුනයි චතුර්ථ ධ්‍යාන සිත් තුනයි පංචම ධ්‍යාන සිත් 23යි පංචම ධ්‍යාන සිත් 23ක් ගැන අපිට කතා කරලා ඉතින් ලෝකෝත්තර සිත් මිශ්‍ර වුණාට පස්සේ ලෝකෝත්තර මිශ්‍ර කරලා ගත්තේ නැත්නම් නෑ අරූපාවචර සිත් 12යි මෙතනින් ඒතර වෙන 15ක් එකතු රූපාවචර සිත් තුනක් එකතු වුණාට පස්සේ ලෝකෝත්තරත් එක්ක කලවම් වුණාට පස්සේ තමයි ලෝකෝත්තර පංචම ධ්‍යාන සිත් 8ක් එක්ක ආවට පස්සේ තමයි පංචම ධ්‍යාන සිත් 23ක් බවට පත් වෙන්නේ කියලා අපි විශ්ලත් ඉතාලම අවධාරණයෙන් ඕක් කියලා දුන්නා මතක තියාගන්නේ කියලා අන්න බලන්න පඨම ධ්‍යාන සිත් කුසල විපාක ක්‍රියා වශයෙන් තුනයි කියන්න ඕනේ නෑනේ විතක්ක විචාර පීති සුඛ එකග්ගත සහිත ප්‍රථම ධ්‍යාන කුසල චitte විතක්ක විචාර පීති සුඛ එකග්ගත සහිත ද්විතිය ධ්‍යාන කුසල චitte විතක්ක විචා sorry විතක්ක විචාර පීති සුඛ එකග්ගත සහිත ප්‍රථම ධ්‍යාන කුසල චitte විතක්ක විචාර පීති සුඛ එකග්ගත සහිත ප්‍රථම ධ්‍යාන විපාක චitte විතක්ක විචාර පීති සුඛ එකග්ගත සහිත ප්‍රථම ධ්‍යාන ක්‍රියා චitte එහෙමනි සිත් කිදේ පඨම ධ්‍යාන සිත් කුසල විපාක ක්‍රියා වශයෙන් තුනකි එහි අන්‍ය සමාන 13යි විරති තුන හැර සෝමන 22 යන 35 චෛතසික සංග්‍රහ වෙනවා සිතක චෛතසික සංග්‍රහ වෙන ආකාරය මේ කියන්නේ අපි සම්ප්‍රයෝග ක්‍රමය අපි කියලා දුන්නා චෛතසිකයේද සිත් ගාන දක්වන්නේ දැන් දක්වන්නේ සිතකේද චෛතසික ගන්න ඒක සංග්‍රහණයක් එතකොට බලන්න අන්‍ය සමාන 13යි විරති තුන හැර සෝබන 22යි. සෝබන ඔක්කොම කීයක් තියෙනවද? 25යි. විරති තුන අයින් වුණාට පස්සේ 22යි. මේ කියන 35ක චෛතසික සංග්‍රහ වෙනවා. සම්ප්‍රයුක්ත වෙනවා කියලා කියන්නේ නැහැ. සුවිච් ඕන මේක කියනවා විරති නොවැදීමට හේතුව මේ කියන මහග්ගත සිත්වල, ධ්‍යාන සිත්වල. සුවිසිද්ධ සීල සම්පන්නයෙකුගේ චිත්ත සමාධිය පිණිස මහග්ගත වඩනු ලැබේ. තව විදිහකට ධ්‍යාන වඩනු ලැබේ. කාය දුස්චරිත, වාක් දුස්චරිත, මිත්‍යා ජීවයන්ගේ විසෝධනය පිණිස හෝ ඔවුන්ගේම සමුච්ඡේද පටිපස්සම්බන පිණිස නොවඩනු ලැබේ. එහෙනම් ඒක තේරුම් ගන්න මොකද්ද කියලා දැන් ඒතකොට සුවිසුද්ධ සීල සම්පන්නයෙකුට තමයි ධ්‍යාන මට්ටමකට හිත තැම්පත් වෙන්නේ. ඒ වෙනකොට මේක විස්තර කරනවා බලන්න මේ සම්පත්ත සමාදාන වශයෙන් සීල පිරිසුද්ධියට නැවෙන්නේ ධ්‍යාන වඩන්නේ අන්න බලන්න සම්පත්ත කියලා කියන්නේ ඉදාම ඔබට කියලා දුන්න සම්පත්ත කියලා කියන්නේ
යම් කිසි ප්‍රාණඝාතාදී මුසාවාදාදියක් කරන්නාට පස්සේ එයා හිතලා කල්පනා කරලා එකෙන් වැළකෙනවා. ඊළඟට මුසාවාදා මේ ප්‍රාණඝාත මුසාවාදාදියක් නොකරන්නේ මේ කියලා අදිෂ්ඨාන කරලා සමාදන් වෙලා වැළකෙනවා. එතකොට ඒ චේතනා වැඩ කරන්න ඕනේ නේ. එතකොට මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඒ චේතනා වැඩ කරලා අන්න එයා එකෙන් වැළකෙනවා. මුසාවාදයක් කියනවා එකකින් චේතනා වැඩ කරනවා. එතකොට සම්පත්ත සමාදාන කියන මේ දෙකට ඒ දෙක අදාළයි. එතකොට ධාන මට්ටමට එනකොට එහෙම එකක් නැහැ. ධාන මට්ටමට එනකොට කෙලින්ම තියෙන්නේ අර විදිහට ඒ ධාන නිමිත්ත මුල් කරගෙන ආරම්මණය මුල් කරගෙන හිත දියුණු කරන එකක්. ඒ නිසා ඒ විදිහට ඒ ධාන මට්ටමට එන කෙනෙකුට ඒ ධාන අවස්ථාවේදී විරති වැඩ කරන්නේ නැහැ කියලා තමයි මනසෙ ගන්නෙ. ඊළඟට මේක කියනවා ඒ වගේම ඉහළ සීමාව. පහළ සීමාවෙනුත් ධානවලට මේ කියන විරති අදාළ නැහැ. ඉහළ සීමාව ගත්තට පස්සෙත් එම ඉහළ සීමාව කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය. සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ග සිත් වලින් ඒ කවදාවත් නැවත ඒ ප්‍රාණඝාතාදී මුසාවාදාදී නොකරන නොකියන මට්ටමට එනවා. ඒක සමුච්ඡේද මුලින පුටා දානවා. ඒ කාය වාග් දුෂ්චරිත මුලින පුටා දානවා. ඒකයි සමුච්ඡේද විරති කියලා. සර්ව සම්පූර්ණයෙන්ම වැළක්වෙනවා. ඊළඟට මෙතන පටිපස්සම්බනේ කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඵල අවස්ථාවේදී. නමුත් ඒ අවස්ථාවක් නෙවෙයි මෙතන කියන්නේ ධ්‍යාන අවස්ථාව. ඒ නිසා ඒ විදිහට සමාදාන සම්පත්ත සමාදාන සමුච්ඡේද පටිපස්සද්දි කියන මේ ප්‍රාණඝාතාදීන් වැළකෙන මුස්තවාදාදීන් වැළකෙන ඒ සීමා හතරෙන් එකක්වත් නෙවෙයි ධ්‍යාන අවස්ථාව. විරති ඒ හිතවල වැඩ කරන්නේ කියලා තමයි ගන්නෙ. ඊළාට කියනවා එබැවින් මහග්ගත සිත්වල විරති තුන නොයෙදෙන බව දැනගන්න කියලා කියනවා. ඉතින් ඕක තව ඉස්සරහට කතාබහට ලක් වෙනවා. තවද මෙහි අපමඤ්ඤා දෙකින් එකක් මිස දෙකම යෙදෙන්නේ නැහැ කියලා කියනවා. මොකද හේතුව? දැන් අපමඤ්ඤා පුළුවන් වැඩ කරන්න, කරුණා මුදිතා දෙක, දැන් කරුණා භාවනාව කරන්න පුළුවන්, ධ්‍යාන ලබන්න පුළුවන්. මුදිතා භාවනාව කරන්න පුළුවන්, ධ්‍යාන වඩන්නට පුළුවන්. හැබැයි කරුණා මුදිතා නැතුව වෙනත් භාවනා කරන්නත් පුළුවන්. ආනාපාන සතිය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කසින භාවනාවක් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී කරුණා මුදිතා නැහැ එතකොට. ඒ නිසා ඒ දෙකෙන් තොර. හැබැයි අර මෛත්‍රී උපේක්ෂා දෙක වැඩ කරනවා. මෛත්‍රී වැඩ කරනවා අද්වේෂයේ වශයෙන්, මෛත්‍රී භාවනාව නොවුණත් සසු භාවනාවක උපේක්ෂා වැඩ කරනවා සතර මධ්‍යස්ථතාව වශයෙන්. එළවන බාහම දැන් මේකෙදි ඔබ බලන්නට ඕන එකක් තමයි දැන් ප්‍රථම ධානයේ ලැබෙන භාවනා බලන්න. ප්‍රථම ධානයේ ලැබෙන භාවනා ටික බලන්න. දැන් අපි ගත්තොත් ඔක සමසතරිස් කර්මස්ථාන කියන කොටසදී අපට ඉදිරියට එනවා. දැන් ආනාපාන සතියෙන් ප්‍රථම ධානයේ පුළුවන්, මෛත්‍රියෙන් ප්‍රථම ධානයේ පුළුවන්, දස කසින වලින් ප්‍රථම ධානයේ පුළුවන්, ඈ ඒ විදිහ දස අසුබ වලින් ප්‍රථම ධානයේ පුළුවන්. ඒ විදිහට මේ තමයි බලන්නට ඕන. ඒ කොයි භාවනාවෙන් නමුත් ප්‍රථම ධානයේ ලැබෙනවා නම් එතනදී මෙන්න මේ කියන චෛතසික ටික වැඩ කරනවා. චෛතසික 35ක් වැඩ කරනවා. දැන් එතකොට ඔබට සමාර්ථය ඔයහැටි කොහොමද කටපාඩම් කරගෙන මතක තියාගන්නේ කියලා. ඔක්කොම එකපාර කරන්න ඕනේ. ටික ටික කරගත්තාම ඉවරයි. අපිත් එහෙම තමයි කරේ. අපටත් ඔහොම ප්‍රශ්නයක් ආවා. දැන් ඉස්සලා චෛතසිකයේ දෙන සිත් ගණන් තියාගෙන මේ චසට්ටි පංච පඤ්ඤාස යනාදී වශයෙන් එහෙම එකක් ආවා. දැන් ඊළඟට මේ පංච තින්ස චතුත්ථින්ස තෙත්ථින්ස ආදී වශයෙන් දැන් මේ චත්ථින්ස ආදී වශයෙන් එහෙම විස්තර කරගෙන ආවා. චෛතසික 36ක් වැඩ කරනවා, 35ක් වැඩ කරනවා, 34ක් වැඩ කරනවා, 33 ඒවා දෙකක් වැඩ කරනවා. ලෝකෝත්තරයක් කරගෙන ආවා, විස්තර කරගෙන ආවා. ඊට පස්සේ දැන් මේ ආය පංච තින්ස චතුත්ථින්ස යනාදී වශයෙන් ආයේ මේ ධ්‍යාන සිත් පිළිබඳව කියනවා. වැහැටි කොහොමද මොලේ ගබඩා කරගන්නේ කියලා. මොලේ ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය සීමා රහිතයි. සීමා අතික්‍රාන්තයි. එක එක පුද්ගලයාගේ කෙලස් මට්ටම් අනුව ඒක අඩු වැඩි වෙනට පුළුවන්. සර්වඥයන් වහන්සේගේ මානසේ ඉඩකඩ අසීමිතයි. ඒ සර්වඥතාඥානි නිසා.
අනික්කට උත්සා කරන මට්ටමනුව සෑහෙන දුරකට යන්න පුළුවන්කම තියෙන උත්සාහ නොකොළොත් තමන්ගේ සසරෙන් පිටපු ධාරණ ශක්තියවත් ධාරිතාවවත් නැතු යනවා. ද්විතිය අධ්‍යාන කුසල විපාක ක්‍රියා වශයෙන් සිත් තුනයි. ඒක කියනවා ප්‍රථමාධ්‍යාන ත්‍රිකේත කී චෛතසික වලින්. ප්‍රථමාධ්‍යාන ත්‍රිකේ කියලා කිව්වේ ප්‍රථමාධ්‍යාන කුසල විපාක ක්‍රියා. එතකොට දැන් ඒ වගේ අර මේකත් මතක තියාගන්න ඔය ධානවල කුසල විපාක ක්‍රියා කියනකොට චෛතසික වල යෙදීමේ වෙනසක් එන්නේ නැහැ. දැන් කාමාවචර සිත් වල එහෙම වෙනසක් වෙනවනේ. ලෝකෝත්තර සිත් වල වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේකේ ඔන්න කියන ද්විතිය අධ්‍යාන කුසල විපාක ක්‍රියා සිත් තුනක් යෙදෙනවා තියෙනවා. ඒක කියලා ප්‍රථම අධ්‍යාන සිත් ත්‍රිකයට කියපු චෛතසික වලින් විතර්කයේ හැර අනිත් චෛතසික 34 වැඩ කරනවා. විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම අධ්‍යාන කුසල විපාක ක්‍රියා ඒ සිත් තුනේම සමානව තමයි වැඩ කරන්නේ. එතකොට අනිත් සමාන වලින් විතර්කය අයින් වෙනවා 13 සෝබන වලින් සෝබන ඉතුරු වෙච්ච ඒ ටික වැඩ කරනවා. අර වෙනසක් වෙන්නේ නැහැ. විරති තුන හැර ඉතුරු චෛතසික සෝබන වල 22යි 22යි 12 එකතු කරගත්තාම 34යි. ඊළඟට තතිය ධ්‍යාන කුසල විපාක ක්‍රියා සිත් තුන තියෙනවා. ඒකට එනකොට තව අඩු වෙන්නේ මොකද්ද? විතරක ਵਿਚාර දෙකම අඩු වෙනවා. එතකොට එතන 11යි. 11යි මෙතන 22යි. විරත් තුන හැර සෝබන 22යි. එතකොට 33යි. තෘතිය ධාන කුසල විපාක ක්‍රියා සිත්තර සමාන වේ දෙන්නේ 33 ගාන චරිතසි. චතුත් ධාන කුසල විපාක ක්‍රියා වශයෙන් සිත් තුනයි. එදෙන් ඩාවට පස්සේ වැඩ කරන චෛතසික ප්‍රමාණය තවත් අඩු වෙලා ප්‍රීතියත් අඩු වෙනවා. එතකොට 32යි. මොකද චතුත් ධානයට යනකොට විතර්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ. එතකොට 32යි. 32යි වැඩ කරන්නේ. අඩු වෙන මොනවද? විතක්ක ਵਿਚාර ප්‍රීති කියන තුන. එතන ප්‍රීති අඩු වුණාට එතන 10යි. 10යි අතන සෝබන වලින් විරත් තුන හැර 22යි. එතකොට 10යි 22යි 32යි. පංචම ධ්‍යාන සිත් 15. එතකොට අපි ඔබට කියා පංචම ධ්‍යාන සිත් 23ක් තියෙනවා. නමුත් මෙතන අපි කියන්නේ ලෝකෝත්තර සිත් කලවම් වෙච්ච එක නෙවෙයි, මහාගත සිත් ටික සමානයි. ඒ 15 ගන්න ආකාරයම මුලින්ම ඔබට කියලා දුන්නා. පංචම ධ්‍යාන කුසල විපාක ක්‍රියා කියන මේ සිත් තුන අංග සමත්වයෙන් එහිම ඇතුළත්. අවචයන් අංග සමත්වයෙන්. අංග සමත්වය කියලා කියන්නේ රූපාවචර පංචම ධ්‍යානයෙහි සහ අරූපාවචර සිත් 15ම අංග සමයි. අංග සමයි කියන්නේ ධ්‍යානාංග සමයි. මොනවද? උපෙක්ඛා ඒකාග්‍රතා. අරමුණ වෙනස් වුණාට චෛතසිකවල වෙනසක් නැහැ. උපෙක්ඛා ඒකාග්‍රතා දෙක තමයි වැඩ කරන්නේ. ඒකයි අංග සමතාව කියලා කියන්නේ. රූපාවචර පංචම ධ්‍යානවල සහ අරූපාවචර සිත් 15. රූපාවචර පංචම ධ්‍යාන සිත් 3 සහ අරූපාවචර සිත් 15 අංග සමයි. ධානාංග සමයි. චෛතසිකේ නිසා සම වැඩ කරන්නේ. ඒකට අංග සමතාව කියලා කියනවා. ත්‍රිකය අපට විස්තර කරනවා පංචමඥාන කුසල විපාක ක්‍රියා තුන සහ අංග සමත්වයෙන් එහිම ඇතුළත් කරන ලද අරූපාවචර සිත් 12. ගත්තර පය තමයි යොතනයි 15ක් වෙන්නේ. ඒ පංචමඥානේ ඇත්තේ උපෙක්ඛා ඒකාග්‍රතා යන අංග දෙකයි. අරූපාවචර සිත් වල තියෙනෙත් ඒ රූපාවචර වේවා අරූපාවචර වේවා ඒකෙත් තියෙන්නේ ඒ උපේක්ඛා ඒකාග්‍රතාව තියෙන ඒකාග්‍රතාව තියෙන අංග දෙක. එතකොට පංචමඥාන සිත් 15 චතුර්ථ ධානයට කියේ චෛතසික වලින් අපමඤ්ඤා දෙක හැර සෙසු සමතිස් චෛතසික වැඩ කරනවා. මොකද අපමඤ්ඤා දෙක පංචම ධානයේ ලැබෙන්නේ ඊට 15 ධාන වල තමයි ලැබෙන්නේ. එතකොට 30ක් බවට පත් වෙනවා. 32 එකපාරටම 30ක් වුණා. විතක්ක විචාර පීති නැහැ. ඊළඟට කරුණා මුදිතා දෙක නැහැ. එතකොට 30ක් බවට පත් වෙනවා. 32 කින් නතර වුණේ. චතුර්ථ ධානයට එනකොට 32 කින් නතර වුණේ.
පංච මධ්‍යානයට එනකොට තවයකෙන් ඉවත් වෙන මොනවාද මේ අපමඤ්ඤ දෙක. එතකොට 32කින් එක පාරටම 30ක් බවට පත් වෙනවා. මෙසේ 27ක් වූ මහගත සිද්ධී ධ්‍යාන පංචක වශයෙන් පස් ආකාරයකින් චෛතසික සංග්‍රහ වුණා. මේ ගාථා පාඩම් කරගත්තාට පස්සේ හොඳට ලේසි මතක තියාගන්න. මේ වචන වලට බය වෙන පංච තින්ස කියන්නේ 35, චතුත් තින්ස කියන්නේ 34, තෙත් තින්ස කියලා කියන්නේ 33, බත් තින්ස කියලා කියන්නේ 32, තින්ස කියලා කියන්නේ 30. මහග්ගතේ මහග්ගත සිත් කොටසෙහි යතහක්කමං පිළිවෙලින් චෛතසික යෙදීම පංච තින්ස 35ක්, චතුත් තින්ස 34ක්, තෙත් තින්ස 33ක්ද, බත් තින්ස 32ක්ද, තින්ස ඉති 30ක් යයි පංච ධාව පස් ආකාරයකින් කියදෙනවා. එතකොට පංච තින්ස කියලා කියේ ප්‍රථම ධ්‍යාන, කුසල, විපාක, ක්‍රියා, සිත්වල යෙදෙන චෛතසික. චතුත් තින්ස ද්විතීයික ධ්‍යාන, කුසල, විපාක, ක්‍රියා, සිත් තුනේ. තෙත් තින්ස තෘතීයික ධ්‍යාන, කුසල, විපාක, ක්‍රියා. බත් තින්ස 32ක් කියලා කියවේ චතුර්ථ ධ්‍යාන, කුසල, විපාක, ක්‍රියා. තින්ස කියලා කියවේ පංචම රූපාවචර පංචම ධ්‍යාන, කුසල, විපාක, ක්‍රියා, සිත් තුනේහි සහ අරූපාවචර කුසල, විපාක, ක්‍රියා, සිත් 12 හේවත් සිත් 15 යෙදෙන පංචම ධ්‍යාන සිත් 15 යෙදෙන චෛතසික සංඛ්‍යාව 30. ඉතින් දැන් මේවා දැන් අපි මේ ධ්‍යාන ලැබෙන හැටි කීවා, මේ ධ්‍යානවල විපාක කීවා. දැන් නිකන් ගණන් පාඩමක් වගේ තමයි යන්නේ. දැන් ගණන් පාඩමක් වගේ යන්නේ. මොකද මේ ගණන් පාඩමක් වගේ යන එක අපට අර මම ඉස්සෙල්ලත් මාතෘකා ස්වරූපවලදී තාම උපකාර වෙනවා. ඊට පස්සේ ධම්මසංගණ විභංගාදීට යනකොට ඔබට දවසකට තමයි පිටු 10 15 නෙවෙයි 30 40 එක පාර කරගන්න පුළුවන්. ගුරුවරයාගේ උදව් අවශ්‍යනේ බොහොම ටිකයි අවශ්‍ය වෙන. මොකද මූලික සිද්ධාන්ත ටික, ණයක්‍රම ටික, මූලික සැකිල් සැලසුම ඔබ දන්න නිසා. එහෙම නැති වුණොත් හැම තැනදීම අර ආන්දේ හැම ගලකම හැප්පෙනවා වගේ යන තැන ඔබට ආභව පොත් පෙරලා බලන්න. ඒකට ඉතින් මේක පෙරලා බලනකොට අර පැත්ත අමතක වෙනවා. ඒ පැත්ත තේරුම් ගන්න උත්සාහ කරනකොට මේක මතක නැහැ. ඉතින් මහ අවුලක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේවා කටපාඩමේ තියාගන්න ඕනේ. හැබැයි ඉතින් කටපාඩමේ තියාගත්තට පස්සේ අවශ්‍ය තැනක් තිබුණොත් අපට කෙටියෙන් කොළ කෑලක සටහන් කරලා තියාගත්තට පස්සේ අර මතකය ආවර්ජනය කිරීමක් පමණයි කරන්න තියෙන්නේ. වෙහෙසක් නැහැ. හැබැයි ඉතින් එහෙම දැනට මතකයේ කොටස් කොටස් වශයෙන්වත් මතක තියාගත්තේ නැත්නම් ඕක හරි වෙහෙස කර වැඩක්. ඒක වෙහෙස කරයි කියලා කිය එපා වෙනවා. අත්හැරලා දානවා. එතැන් එපා කරගන්න එපා ධර්ම. අන්න බලන්න ධ්‍යාන පංචකයේ යෙදෙන චෛතසික පිළිවෙලින් දක්වනු කියලා කියනවා. ඉතින් දැන් ඔක ඔක්කොම ටික කියවනේ. මේ මේකේ 35යි, 34යි, 33යි, 32 ඒවා එකයි, ඒ වගේම 30 ඒවා දෙකයි. සිත් 15 කේදෙන ආකාරය. ඊළඟට පංචම ධ්‍යානයට සිත් කීයක් ඇතුළත්ද? ඒ කියන්නේ 15 වෙනි රූපාවචර පංචම ධ්‍යාන 3යි. අරෝපාවචර 12යි. මේ කවර දෙකේ උත්තරයි. මහග්ගත සිත් කුමක් හේන ඒ වගේ යෙදෙන්නේ නැත්තේ ඇයි කියලා නම් විරති. ධ්‍යාන වලින් සම්පත්ත සමාදාන වශයෙන් ප්‍රාණඝාතාදී මුසාවාදාදී වැළකීමකුත් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ වගේම සමුච්ඡේද පටිප්පස්සම්බන වශයෙන් සෝවාණාදී මාර්ග ඵල සිත් අවස්ථාවේදී ඒ දුරාචාර වලින් ඉවත් වීමකුත් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා විරති වැඩ කරන්නේ නැහැ. ඒ අපමඤ්ඤා යෙදෙන ක්‍රමයේ දක්වන්න කියලා. ඒක අපට විස්තර කරලා දුන්නා. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ සිත් තුළ අපමඤ්ඤා වැඩ කරනවා. පංචම ධ්‍යාන සිත් තුළ වැඩ කරන්නේ නැත. උඩත් පිරිසෙන් සියලු සංග්‍රහ ගාතාවක් දක්වනු කියලා. උඩත් පිරිසෙන් ඉහළම සීමාවෙන් දක්වන්න කියලා කියනවා සංග්‍රහ ගාතාවක් විස්තර තියෙනවා. දැන් ඉතින් ඔවා හොඳට මතක තියාගන්න. දැන් මම ඉතින් අධ්‍යක්ෂින්කින් කරුණාවක් කියලා කියනවා අපි ඉගෙන ගන්න කාලේ.
අපි ඉගෙන ගන්න කාලෙත් ඔය සාරණා සලා ඉතින් අපිත් එකට අභිධර්මයට ඉස්සරව යනකොට හිටියා 22ක් මතකයි. 22 චන්ද්‍රිකාව ඉවර වෙනකොට 6කට හෝ 5-9කට හෝ බැස්සා. මාතෘකා ස්වරූපේ එනකොට 3-9ක් හෝ 4-9ක් හෝ අපි සාමසලා හිටියා. ඊට පස්සේ ධම්මසංගණී ආදියට යනකොට හරි ගියේ නැහැ වැඩේ. මම ඒ ඉගෙන ගත්ත තැන අත්හැර දාලා වෙන තනියෙන් ගුරුවරයෙක් ඉගෙන ගන්න ගියා. ඒ නිසා මේක තමයි සාමාන්‍යයෙන් අභිධර්මයේ තියෙන ප්‍රතිචාර. ඒ නිසා මේ අවාසනාවන්ත තත්ත්වයට ඔබ වැටෙන්න තේ පන්නේක බැරි නැහැ. එක පැත්තකින් බැලුව සමාලෝට මෙතන ඉන්න උදවියට අපටත් වඩා බාහිර උගත්කම් තියෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ උගත්කමින් මේ ගන්න පුළුවන් කෙනෙක්ක් නෙමෙයි. ඒ උගත්කම උපකාර වෙනවා මේවා ගැනීමටත්. මොකද ඒ තැන්වලදී ඒ බාහිර උගත්කම් ගන්නත් හිතලමතල වැඩ කරලා තියෙන උත්සාහය. ඒ නිසා ඒ ආභාෂය ලබාගෙන හැබැයි මේක ධර්මය. මේක කෙලෙස් නැසීමට දුන්න මඟ පෙන්වීම කියන මතකයේ හිතේ නැති කරගන්නේ නැතුව යන්න. නැත්තම් දෘෂ්ටි ගතික කාලක් යනවා. ඒ නිසා ඒ විදිහට ඉස්සරහට යන්න. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකම ගුරුවරය. මේ ගුරුවරයාගේ මඟ පෙන්වීමයි මේ ඉගෙන ගන්න. මේ උපාධි ගන්න කරන දෙයක් නෙවෙයි. ලාභ ලබන්න කරන දෙයක් නෙවෙයි. සල්ලි හොයන්න කරන දෙයක් නෙවෙයි. මේ හුදෙක් කෙලෙස් දුරු කිරීමට අහිංසක ධර්මයේ උත්සාහය. ඒ නිසා ඒ උත්සාහයට සීමා තියන්නට එපා. ලෞකිකත්වයේ යනකොට ලෞකික සැපවලට කම්සෝලට සීමාවන් තියන්න. ලෝකෝත්තර සැපත අනන්තයි. ඒ අනන්ත සැපත සාක්ෂාත් කරගන්න යනකොට දුකෙන් නම්ච්ච විනාශ නොවන සැපත ඒ බාධා එල්ල කරලා නතර වෙන්න එපා. සීමාවන් තියන්න එපා. අනාදි මා සංසාරි පියවිලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ මඟ පෙන්වීම දුන්නා. ඒක ලබන්නට පුළුවන් මට්ටමේ හොඳ ජීවිත කුමාරපසීල දිනාටම ලැබිලා තියෙනවා. ඉනිසා ඉස්සරහට යන්න. එහෙමනම් අද දවසේ වැඩසටහනේ සමාප්තිය. මොකද අලුත් පාඩමකට යන්න අපට කාලය නැති. මේ පාඩම් දෙක ඔබට මං හිතන්නේ මට නම් ඔක සුළු දෙයක්. හැබැයි ඔබට ගොඩක් දේවල් මතක තියාගන්න තියෙනවා. ඒ නිසා මතක තියාගෙන ඊළඟ දවසට පොද සූදානම්ක් යතුව එන්න කියන කාරුණික ආරාධනය කරමින් අද දවසට වැඩසටහනේ සමාප්තිය. හැම දිනාටම මේ ධර්මඥානෙ, භාවනාඥානෙ අපේ ඉලක්කයයි චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා උපකාර වේවායි මෛත්‍රී කරමින් අද දවසට වැඩසටහනේ සමාප්තිය. හැම දිනාටම තෙරුවන් සරණයි.